අනාදිමත් කාලික ඉඳලා මුතු වැටක් ලෙස හඳුන්වපු අඹ ගෙඩියක් අනිත් පැත්ත ගෙවුවා වගේ හැඩයක් තියෙන සාගරින් වටවුණු කුංචි දූපතක් තිබුණා. මේකට කිව්වේ අහවල් රට කියලා. අඹ ගෙඩිය ඇතුලේ තියෙන මොනවද? මදි ඇටේනි. මේ අහවල් රටේ හිටියා ඇටියෝ කියලා මිනිස්සු ජාතියක්. ඉස්තර ඉඳන්ම ඇටියෝ හරි දක්ෂයි. පුරාතන ඇටියෝ පුදුම හිත නිර්මාණ රාශියක් කරලා තියෙනවා. ඉතින් මේ ඇට පරම්පරාව විවිධ බාධක මැද්ද ඇවිල්ලා 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 වර්තමානයේ අමුතුම ඇට පරම්පරාවක් හැදිලා තියෙනවා. ඒත් මේ අහවල් රටට අහවල් ගිනියක් වැදිරෙද මන්දා කොස් ඇටයක් පවා පිටරටින් එන තැනට ඇවිල්ලා. මේක මොන රිහිලුවක්ද කියන එක ඇටින්ගේ කොටසක් අවබෝධ කරගෙන හිටියත් බහුතරයක් ඇටින්ට ගාණක්වත් නැහැ. තමන්ගේ වාසිය තමන්ගේ පොකට් එක ගැන විතරක් හිතන ආත්මార్థකාමී ඇටවර යනක් නිසා අහවල් රට හැමදාම දුප්පත්. මේ ආත්මార్థකාමී ඇටවර ටිකට කියන්නේ ගොන් ඇටයෝ කියලා. අහවරට දිනුනු වෙනවද අහවරට ඉස්සරහට යනවද කියන එක ගැන සත පහක ගානක් නැති ගොන් ඇටියෝ ටික හැමදාම හිතුවේ තමන්ගේ දිනුනු වෙන විතරයි. මේ ගොන් ඇටියෝ අතරින් රජ ගොන් ඇටියෝ ටිකක් හිටියා. ඒගොල්ලෝ හිටියේ ඇට දියවන ගංගාව මැද හදපු ලස්සන මාලිගාවක. ඒකට කිව්වේ ඇට මීන්තුව කියලා. අහවරට සුදු ඇටින්ගේ නිදහස හම්බ වෙලා අවුරුදු 70කට වඩා ගත වෙලා. අහවරට තාමත් දුප්පත්. අවුරුදු 70ක් තිස්සේ රජ ගොන් ඇටියෝ ටික ඇට මීන්තුවට වෙලා පොල් ගෑවද? මේ ඇට මේන්තුවේ බුද්ධිමත් ඇටෝ ඉඳලා හිටලා හිටියා. ඒ ඇටෝ ටික අහවලට දිනු කරන්න උත්සාහ කළා. නමුත් ඉතින් අර බහුතරයක් වෙන රජගොන් ඇටියෝ සහ ගොන් ඇටියෝ ටික එකතු වෙලා මේ හැම දෙයක්ම විනාශ කරලා දැම්මා. අහවල රටේ ඇටියොන්ගුණ බහුතරයකට ඕනේ උනේ සැප විඳලා දිනු වෙන්න. සැප විඳ විඳ දිනු වෙන්න බෑනි පුතේ. දිනු වෙන්න නම් මහන්සි වෙන්න ඕනේ. කට්ට කන්න ඕනේ. පල්ලමක ආතල් එකේ යන්න ඕනේ නම් ඉස්සෙල්ලා මුලින්ම කන්දක් නැගලා ඉන්න ඕනේ. දියුණුවට යන හරිපාර සමහර බුද්ධිමත් ඇටයෝ පෙන්වලා දුන්නට ඇටයෝ ඒ පාර යන්න කම්මැලි වුණා. ඇටයුන්ට ඕන උනේ සැපේ යන්න. බහුතර දේශපාලන නායකින් වෙච්ච රජගොන් ඇටයින්ගේ ගොන් කතාවලට රැවටිලා ඇටයෝ ටික හැමදාම වැරදි පාර තෝරගන්නවා. ඇයි මේ ඇටයින්ට මෙහෙම වුනේ? අහවල් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා. ඊට අමතරව සැලකිය යුතු ඡන්ද ගණනක් ගන්න පක්ෂ කිහිපයකුත් තියෙනවා. අහවල් රටේ ඉන්න ඇටයෝ රාජ්‍ය සීමිතේ යන්න හදනකොට ඒකට අවශ්‍ය අධ්‍යාපන සුසුකම් තිත්තට බලනවා. නමුත් ඇටමේන්තුවට යන්න මේ කිසිම සූහවක් බලන්නේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙක සැලකුවත් ඉන්නේම නූගත්තු. උගත් පිරිස හරි අඩුයි. සමහරු ඒ ලෙවල් පාස් නැහැ. සමහරු ඕ ලෙවල් ෆේල්. ඒත් මේ රජගොන් ඇටියෝ සේරටම ඇටමේන්තුවේ දොර ඇරිලා. නියම වැඩේ කියන්නේ මේ පක්ෂවලින් උගත් ඇටියෙක්ට චාන්ස් එකක්වත් දෙන්නේ නැහැ ඡන්ද ඉල්ලන්න. අවුරුදු ගාණක් තිස්සේ ඇටමේන්තුව රඳාගෙන හිටපු රජගොන් ඇටියොත් ඒ වගේ දෙයකට ඉඩක් දෙන්නේ නැහැ. රජගොන් ඇටයෝ දන්නවා උගත් ඇටයෝ පිරිසකට ඇටමේන්තුවට එන්න පාර හැදුනොත් තමන්ව නිකම්ම කැපිලා යනවා කියලා. හරියට නිකන් වත් ඇතුළට ආපු දඩාව තියන බල්ලෝ රෑනකට ගල් පාරවල් ටිකක් ගැහුවාම දුවන්නේ. අන්න ඒ වගේ තමයි රජගොන් ඇටයෝ ටික කැපිලා යන්නේ. ඒ තරමටම මේ රජගොන් ඇටයන්ගෙන් කිසිම වැඩක් නැහැ. අවුරුදු 70කට වඩා දෙපැත්ත මාරු වෙරි අහවල් රට කාබාස්මයා කරපු එක තමයි මේ රජගොන් ඇටයෝ ටික කළේ. ඉතින් අහවල් රටේ ඇටයෝ ටිකට ඡන්ද දෙන්න කෙනෙක් නැහැ. උගත් ඇටයින්ට ඇටමේන්තුවට යන්න විදිහක් නැහැ. ඇටියෝ අසරණයි. අහවල් රටේ වර්තමාන ආර්ථිකය දිහා බැලුවොත් කතාව හරිම සෝචනීයයි. අහවල් රට හතර වටේට ණයයි. රජගොන් ඇටියෝ ණය ගත්තට ඒව පියවන්න හරියම ක්‍රමවේදයක් හදලා නැහැ. ඒ ගත්ත ණය හරිය විදිහට ආයෝජනය වෙලක් නැහැ. ඒ වගේම කොච්චර ගසා කෑවද කියන එක දන්නේ දෙයියෝ තමයි. අහවල් රටේ දක්ෂ ඇටියෝ කොච්චර හිටියත් කර්මාන්ත ක්ෂේත්‍රයේ තියෙන ලදරු මට්ටමක කලින් කිව්වා වගේ කොස් සැටියත් රටින් ගිනන තැනට ඇවිල්ලා කොච්චර නිෂ්පාදන කරන්න සම්පත් තිබුණත් ඒ වගේම දක්ෂතා භූතිය තියෙන ඇටයෝ කොච්චර හිටියත් ඇතමේන්තු ඉන්න රජගොන් ඇටින්ට ඒ ගැන වගේ වදක් නැහැ. කොටින්ම කිව්වොත් ඒ වගේ නිෂ්පාදන ආර්ථිකයට යන්න ඌමනාවකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ වගේ දෙයක් කරන්න මොලේකුත් නැහැ. මොකද වැඩිපුරම ඉන්නේ නූගත්තු. රට තුල නිෂ්පාදනය කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියන එක ගැන රජගොන් ඇටින්ට තේරුමක් නැහැ. යන්ත්‍ර සූත්‍ර යාන වාහන වගේ හැම උපකරණයක්ම පිට රටින් ගේනවා. දේශීය ඇටයින්ට නිෂ්පාදකෙක් විදිහට ඔළුව උස්සන්නවත් ඉඩක් නැහැ. ඉතින් අහවල් රටේ කම්මාන්ත ක්ෂේත්‍රයේ නොදියුණු නිසා අහවල් රට හැමදාම දුප්පත්. ඉතින් ඇටයින්ට රැකියා හිඟයි. ඉතින් ඇටයින්ගේ ගොඩක් අය වෙන වෙන රටවලට යනවා රැකියා හොයාගෙන. මේ අතරේ ලෝකේ එක රටකින් පටන් ගත්ත දරුණු වෛරසයක් හැම රටකම වගේ බලපෑම් කරන්න පටන් ගත්තා. ඇටයෝ රස්සාවලට ගිය ප්‍රධාන රටවල් කිහිපයකටත් මේ තත්ත්වය තදින්ම බලපෑවා. ඉතින් ඒ ගියපු ඇටයෝ ටික පුළුවන් තරම් ඉක්මනින් ආපහු තමන්ගේ මව් රටට එන්න පටන් ගත්තා. මේන ඇටයෝ අතරේ ගොන් ඇටයෝ රෑනක් ඉඳලා නිරෝධායනයේ මග ඇරලා ඒක අහවල් රටෙත් පැතිරෙව්වා. මේ දේ ගැන තව පොඩ්ඩක් ඇතුළට හිතලා බලන්න. අහවල් රටක් දියුණු රටක් විදිහට හොඳ ආර්ථික මට්ටමක තිබුණා නම්
රැකියා අවස්ථා ඇති තරම් තිබුණා නම් වෙන රටවල ඉඳලා වෛරස් අරගෙන අහවලට එන පිරිස කොච්චර අඩු වෙනවද රෝගී පැතිරීම කොච්චර ප්‍රතිශතයකින් අඩු වෙන්න තිබුණද හරියට නිරෝධානයේ නෝනු ගොන් ඇටේන්ට විතරක් බැලලා හරියනවද අවුරුදු ගානක් අහවලට කාපු ඇටමීන්තුවක් මේ වගේ දේවල් වලට වක්‍රාකාරව වක් කියන්න ඕනි අහවල් රටේ බුද්ධිමත් ඇටෝ දේශපාලන මඩගොහරුවට එන්න බයයි. ඇයි එහෙම ඇවිල්ලා තේරුමක් තියෙද කෙනෙක් ගැන සැකයි. මොකද ගොන් ඇටෙයින් සහ රජ ගොන් ඇටෙයින් එක්ක සාම්ප්‍රදායික නිල් ඇට පක්ෂි, කොළ ඇට පක්ෂි පරද්දන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම බුද්ධිමත් ඇටෝ ටිකක් වෙනව පක්ෂියකින් ඉල්ලුවොත් දිනන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඒත් එහෙම බුද්ධිමත් ඇටෝ පිටසක් ඡන්ද ඉල්ලුවොත් හිතනවාට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන්කම දැන් තියෙනවා. මොකද ඇටෙයින්ගේ තරුණ පරම්පරාව සාම්ප්‍රදායික නිල් ඇට, කොළ ඇට, රතු ඇට දේශපාලන පිළිකුල් කරනවා බුද්ධිමත් ඇටෙයින්ගේ ගමන ආරම්භ කරන්න ඕනේ කාලේ දැනුයි ඇවිල්ලා තියෙන්නේ